හරි බලන්න ළමයි ප්‍රතිලෝම සමානුපාත සරලව කියනවා නම් උදාහරණයක් හැටියට ගන්න ඔගලන්ගේ ටීචර්ට ප්‍රොජෙක්ට් එකක් දුන්නා කියමුකෝ. ඒ කියන්නේ 10 දිනක් එකතු වෙලා කරන එකක්. හරි ළමයි 10 දිනක් එක කරන්න ඕනේ. දැන් මේ ප්‍රොජෙක්ට් එක සතියක් ඇතුළත ඉවර කරලා කියන්න කියනවා. දැන් මේ ප්‍රොජෙක්ට් එක හදිසියෙන්වත් ළමයි 5 දිනක් හැලුනොත් මේකෙන් එතකොට ඉතුරු වෙන්නේ ළමයි 5 දිනයිනේ. එතකොට ඔයාට කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි වෙනවානේ. එතකොට ළමයි ඔයා විතරක් මේ ප්‍රොජෙක්ට් එක කරනවා නම් එතකොට ඒ වැඩ ප්‍රමාණය තවත් වැඩි වෙනවා. දැන් හදිසියෙන්වත් 10 දෙනාම හිටියා නම් එතකොට ඔයාට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ප්‍රතිලෝම සමානුපාත කියන්නේ ඒක. ඒකයි. ඒ කියන්නේ එක රාශියක් වැඩි වෙනකොට හරි එක රාශියක් උඩහට යනකොට අනිත් රාශිය පල්ලෙහාට යනවා නම් අන්න ඒක තමයි ප්‍රතිලෝම සමානුපාතය කියන්නේ. මේක අනිත් පැත්තත් බලපානවා. හරි එක රාශියක් පල්ලෙහාට යනකොට අනිත් එක උඩට යනවා නම් අන්න ඒකටත් ප්‍රතිලෝම සමානුපාතයක් කියලා කියනවා. මේක දැන් තව උදාහරණයක් කියන්නකෝ. වාහනයක් ගන්නකෝ. කොළඹ ඉඳන් මාතරට හයිවේ එකේ යනවා නම් කියමුකෝ පැයට කිලෝමීටර් 100කින් ගියා නම් එතකොට ඔයාට වැඩේ මම හිතන්නේ පැයකින් වගේ කරන්න පුළුවන් නේ. එක පැයකින් මේ ගමන යන්න පුළුවන්. හැබැයි මේක ඒ කියන්නේ පැයට කිලෝමීටර් 50ක වේගයෙන් ගියා නම් ඒ කියන්නේ යන්න පුළුවන් ස්පීඩ් ලිමිට් එකෙන් භාගයක වේගයෙන් ගියා නම් මේක තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ කාලය වැඩි වෙනවා. කාලයයි ඔයා යන වේගයයි. සෝරි. ඒ කියන්නේ වේගය වැඩි වෙනකොට ඔයාට යන්න තියෙන කාලය අඩු වෙනවා. ඒත් එක්කම වේගය අඩු වෙනකොට ඔයාට ගත වෙන කාලය වැඩි වෙනවා. මේකත් ප්‍රතිලෝම සමානුපාතයක්. මම මේ ගණන් ගොඩක් වගන්ති ක්‍රමයට හදන්නම්. ඒත් එක්කම මම සාමාන්‍ය වීජ ගණිත ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. උදාහරණයකට ගත්තොත් කියමු වේගයට මම v කියලා දෙනවා, කාලයට මම t කියලා දුන්නොත් v ගුණ කිරීම t සමානයි නියතයක්. ඒ නියතයට මම k කියලා දාන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී කොළඹ ඉඳන් මාතරට යන හයිවේ එකේ ඔයාගේ නියතය වෙන්නේ ඇත්තට කොළඹ ඉඳන් මේ හයිවේ එකේ දුර නියතයිනේ. ඒ කියන්නේ හයිවේ එක දික් වෙන්නේ නැහැනේ. ඉතින් උදාහරණයක් ගත්තොත් v1 ගුණ කිරීම t1 සමානයි k-ට, v2 ගුණ කිරීම t2 සමානයි k-ට. එතකොට දෙන්නගෙම k පොදුයි. එතකොට මෙතනදී v1 කියන්නේ වැඩි වේගයක්, v2 කියන්නේ අඩු වේගයක්. එතකොට ඒකට අදාළ කාලය t1, ඒකට අදාළ කාලය t2. මේක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. හැබැයි දැනට මම මේ වගේ වීජ ගණිතාශ්‍රිත තමයි ගොඩක් ගණන් හදන්නේ. මොකද ඒක තේරුම් ගන්න ලේසි. 10.1 අභ්‍යාසය සලකලා බලන්න. ඒකෙදී මේ ජල තටාකයක් තියෙනවා. හරි, වතුර ටැංකියක් කියමුකෝ. එතකොට මේකෙදී පැය 4ක කාලයකදී ජල තටාකයක් හිස් කළ හැකිය. ඒ කියන්නේ පොම්ප 3කින් මේකේ වතුර තියෙනවා. හරි, එතකොට මෙතනින් පොම්ප මෙයාගේ පොම්ප 3ක් තියෙනවා කියමුකෝ. හරි, මේ මං ඇඳලා තියෙන පොම්ප. හරි, ගණන් ගන්න එපා. එතකොට මේ වගේ පොම්ප මම මෙතන පම්ප්ස් කියලා දාන්නම්. පම්ප්ස් 3ක් තියෙනවා. ඒත් එක මේක ටැංකිය. පැය 4ක කාලයකදී මේ ටික ඔක්කොම හිස් කරන්න පුළුවන්ලු. ඊට පස්සේ කියනවා එම පම්ප 3 යොදා ජල තටාක හිස් කිරීමේදී එක පැයකට පසු එක පොම්පයක් කැඩෙනවලු. මේකේ එකක් කැඩෙනවා. ඒ කැඩුනට පස්සේ ඉතුරු පොම්ප දෙකෙන් මේක හිස් කරන්න සිද්ධ වුණා. එතකොට අක්‍රීය වීම නිසා ගත වූ වැඩිපුර කාලය සොයන්න කියලා තමයි කියන්නේ. ඉතින් මුලින්ම අපි බලමු මේක, يعني පොම්ප 3 තිබිලා පැය 4කදී ගතවන කාලය. දැන් මතක තියාගන්න මිනිස් පැය කියන්නේ ඉන්න මිනිසුන් ගණනයි මිනිසු ගණන ගුණ කරනවා පැය ගණන ඉන්නේ. ඉතින් ඒ විදිහටම අපි පොම්ප පැය කියලා අලුත් වචනයක් නිර්මාණ කරමු. හරි, ඒක ටිකක් වැරදියට හිතන්න එපා. පොම්ප පැය තියෙන පොම්ප ගණනින් ගුණ කිරීම ඒකට අදාළ පැය ගණන. ඒ විදිහට අපි මේ ගාන හදමු. දැන් පොම්ප 3ම සක්‍රිය නම් අපිට ඒකට මේ වගේ වගුවක් ගන්න පුළුවන්. මේකට මෙතන පැය ගණන දාලා මෙතන
පොම්ප ගණනින් අපි ගුණ කරන්න තියෙන්නේ. එතකොට පැය 4කදී පොම්ප 3කින් පොම්ප පැය 12ක් යනවා. පෝ පැය කියලා දාලා තින්නේ ඒකට. හරි? ඒක පොම්ප 3ම සක්‍රිය නම්. හරි? එතකොට අපි පැයකට පස්සේ බලමු කොච්චර වැඩ ප්‍රමාණයක් කරාද කියලා මේ තුන් දෙනා. පැයකට පස්සේ එක පැය ගුණ කිරීම පොම්ප 3 සමානයි පොම්ප පැය 3ක්. හරි? එතකොට ඔයා දන්නවා ඉතුරු වෙලා තියෙන තව පොම්ප පැය කීයක් ඉතුරු වෙලා තියෙනවද මෙතනදී? ඉතිරි පොම්ප පැය හොයනවා නම් අපිට තියෙන්නේ මේ ගානෙන් මේක අඩු කරන එක. එතකොට 12 අඩු කිරීම 3 සමානයි 9යි. එතකොට පොම්ප පැය 9ක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙන්න මේ පොම්ප පැය 9 සම්පූර්ණ කරන්න අපිට කොච්චර කාලයක් යනවද කියන එකනේ අහන්නේ. එතකොට පැය ගණන අපි x කියලා දාමු. ගුණ කිරීම පොම්ප ගණන මෙතන ඉතුරු වෙලා තියෙන්නේ පොම්ප දෙකක් නේ. මොකද මෙයා කැඩුණානේ. එතකොට පොම්ප දෙක සමාන වෙන්න ඕනේ 9ට. එතකොට x එතකොට එනවා 4.5. පැය 4.5ක් යනවා ඉතිරි වැඩේ කරගන්න. එතකොට අහනවා වැඩිපුර ගත වෙච්ච කාලය කීයද කියලා. දැන් හරිනම් දැන් පැයකට පස්සේනේ මේක කැඩුනේ. එතකොට ඉතිරි කාලය හැටියට ඔයාට එන්න ඕනේ يعني තුනම වැඩ කරා නම් පළවෙනි පැය 4 අඩු කරනවා මේ ගත වෙච්ච පැයකින් පස්සේ. එතකොට පැය 3ක් හරිනම් යන්න ඕනේ මේ ඉතිරි වැඩේ කරගන්න. දැන් මේ අවස්ථාවේදී ඉතිරි වැඩේ කරගන්න ඔයාලට පැය 4.5ක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයාලට ගත වෙච්ච වැඩිපුර කාලය වෙන්නේ මේ 4.5 අඩු කරනවා මෙන්න මේ 3ෙන්. එතකොට එනවා පැය 1.5ක්. මතක තියන් ළමයි මම අර වීජය ගණන් ආශ්‍රිතව කරන්න ආසයි. ඒකයි මම පැය ගානට x කියලා දැම්මේ. මොකද මම මේ සංඛ්‍යාව දන්නේ නැති හින්දා. මේක දාලා කරද්දි ගොඩක් ලේසි. මේක පැහැදිලි නැත්නම් බලාගන්න ඉතිරි කාලය මම හෙව්වේ මේ 4ාවේ 3ම වැඩ කරා නම් හරි. පොම්ප 3ම වැඩ කරා නම් පැය 4ක් යනවා. හැබැයි පැයක් ගියාට පස්සේ ඔයාලට ඉතිරිලා තියෙන පැය ගණන පැය 3යි. ඊට පස්සේ වැඩිපුර ගත වෙච්ච කාලය හොයන්න නම් ඉතිරි පොම්ප දෙක වැඩ කරලා තියෙන්නේ පැය 4මාරක් අර පළවෙනි එක කැඩුනට පස්සේ. ඒතර ඒකයි මේකයි අඩු කරලා තමයි ඔයාලට මේ 1.5 ඇවිල්ලා තියෙන්නේ. මේ ගාන බැලුවොත් අර කලින් මම දීපු උදාහරණේ වගේ තමයි. පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගමන් කරන වාහනයක් එක්තරා ගමනක් යෑමට පැය භාගයක් ගත වෙනවා. එතකොට මෙතන වේගය එක රාශියක් අනිත් රාශිය වෙන්නේ කාලය. හරි? ඔය ඉස්සෙල්ලා රාශි දෙක අඳුරගන්න. එම වාහනය පැය කිලෝමීටර් 50ක වේගෙන් ගියොත් එම ගමනට ගතවන කාලය මිනිත්තු වලින් සොයන්නලු. අපි ඉස්සෙල්ලා පැය වලින් හොයලා පස්සේ මිනිත්තු වලට හරවමු. ඒක ප්‍රශ්නයක් නැහැ. හොඳයි. මෙතනදී ඒකම කියන්නේ වේගයේ කාලය ගමන කියන්නේ ඉතින් දුර ප්‍රමාණය. දුර ප්‍රමාණය සමානයි දෙන්නගෙම. දැන් ඉස්ලාම වේගය ගත්තොත් පළවෙනි එක පැය කිලෝමීටර් 40ක වේගෙන් යනවා. ඒත් එක මේකට ගත වෙන කාලය පැය භාගයක්ලු. මම ඒකට භාගය කියලා දාන්නම්. ඊට පස්සේ අනිත් එක පැය කිලෝමීටර් 50කින් යනවලු. ඊට පස්සේ ඔය ගත වෙන කාලය දාන්න. ඒක මම x කියලා දාන්නම්. මේක මතක තියාගන්න. මේ දෙන්න ගුණ කරොත් එකම නියතයක් එන්නේ. අර k කියලා මම දැම්මේ ඒක තමයි නියතය. ඒතර අපිට තියෙන්නේ මෙන්න මේ දෙන්න සමානයි කියලා පෙන්න සමාන කරන්න. එතකොට 40 ගුණ කිරීම භාගය සමානයි එහා පැත්තේ ඉන්න 50 ගුණ කිරීම x-ට. එතකොට මේක කැපිලා 20 වෙනවා. ඊට පස්සේ මෙතන බිංදුව කැපිලා මෙතන එහා පැත්තේ එනවා 2 බෙදීම 5 සමානයි x. දැන් මේක පැය වලින් හොයන්නේ. ඉතින් අපි මේක විනාඩි වලට හරවන්න නම් 5 බෙදීම 2 බෙදීම 5 60න් ගුණ කරන්න. එතකොට ඔයාලට එන්න ඕනේ කියද මේක 12 වෙනවා. එතකොට විනාඩි 24ක් වෙනවා. හරි? එතකොට ඒක තමයි
මේකට ගත වෙන කාලය විනාඩි 24ක්. දැන් 8 වෙනි ගාන ගත්තොත් ඒක මිනිස් පය සම්බන්ධ ප්‍රශ්නයක්. මෙතනදී කියනවා මිනිසුන් 4 දෙනෙකු එක්ව ඉටු කිරීමට බාරගත් වැඩකින් දවසට පැය 6ක් බැගින් දවස් 3ක් වැඩ කිරීමට කිරීමෙන් පසු අවසන් කර ගැනීමට හැකි වූයේ එම වැඩෙන් 3න් 2ක් පමණි. ඉතින් ඉස්සලාම අහන්නේ මුළු වැඩෙහි ප්‍රමාණය මිනිස් පැය කීයද? හරි මෙතන ඉංගියක් දීලා තියෙනවා මිනිස් පැය කියන්නේ මිනිසුන් ගණන දින ගණනින් ඒත් එක්කම දිනකට වැඩ කරන පැය ගණනින් ගුණ කරන්න කියලා. හරි අපි එක් කරමු. එතකොට මම මෙතන දාන්නම් මුළු වැඩ ප්‍රමාණය. එතකොට වාට එන්න ඕනේ මිනිස්සු කීයද? මිනිස්සු 4ක් හිටියා. එතකොට දවසට පැය කීයද? දවසට පැය 6ක්. ඒ වගේ දවස් 3ක් තියෙනවා. හරි? මෙතනට එන්න ඕනේ මිනිසුන් ගාන. මෙතන වෙන්න ඕනේ දවසකට වැඩ කරන පැය ගණන. මෙතනට එන්න ඕනේ දවස් ගණන. එතකොට මේක ගුණ කරොත් මේක 6 ගුණ කිරීම 3 18යි 18 වැඩි කිරීම 4 මිනිස් පැය 72යි. මී පැය කියලා දාන එක තමයි මිනිස් පැය කියන්නේ. දැන් මේගොල්ලන් කියනවා මේකෙන් 3න් 2ක් තමයි කරන්න පුළුවන් වුණේ කියලා. එතකොට අපි ඊළඟ ගානට උත්තරය ගන්න නම් හොයන්න ඕනේ ඉතිරි 3න් 1. මොකද ඒගොල්ලන් 3න් 2ක් කරා නම් ඉතිරි වෙලා තියෙන ගාන වන්න ඕනේ 3න් 1ක්නේ. එතකොට ඒක තමයි අපි හොයන්න ඕනේ. එතකොට මේ මිනිස් පැය 72න් අපි 3න් 1ක් හොයනවා. එතකොට අර 72 3න් බෙදන්න තියෙන්නේ. එතකොට වට මිනිස් පැය 24ක් එනවා. මතක තියාගන්න. ඒගොල්ලන් කියනවා ඊළඟ ඉතුරු වෙලා තියෙන වැඩේ දවසකින් තමයි කරන්න ඕනේ කියලා. හරි? පසුදිනම වැඩේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. කියන්නේ දවසයි තියෙන්නේ. එතකොට මේ මිනිස් පැය හදන්න 24 හදන්න ඒක ගුණ කරන්න ඕනේ ඉන්න මිනිසු ගානයි ඒත් එක්කම වැඩ කරන පැය ගණනින්. එතකොට පැය කීයක් ගත වෙනවද කියලා තමයි අහන්නේ. එතකොට ඉන්න 4 දෙනානේ මිනිසු ගාන 4යි. එතකොට පැය ගාන දන්නේ අපි ඒකට x කියලා දාමු. එතකොට 24 සමානයි 4 ගුණ කිරීම x. දෙපැත්තෙම අපි 4ෙන් බෙදුවොත් මේ 4 කැපිලා යනවා. මේක කැපිලා වට 6 වෙනවා. එතකොට මේකලම් පැය 6ෙන් ඉතුරු වැඩේ කරන්න ඕනේ. අපි තව ගණන් කීපයක් කරමු. මුලින්ම මතක තියාගන්න ඔයාලට අදාළ රාශි ටික හොයාගන්න. මේක ගොඩක් වීජය ප්‍රකාශන ඇතුළත තමයි අපි හදන්න යන්නේ. ඉතින් යම් වැඩක් අවසන් කිරීමට මිනිසුන් 5 දිනකට දින 4ක් ගත වුණාද? මිනිසුන් 4 දිනකට වැඩ කිරීමට දින කීයක් අවශ්‍ය වෙනවද? හරි. ඉතින් මිනිසු ගානයි දින ගානයි එතකොට එහෙම තමයි අපි ගුණ කරන් තියෙන්නේ. මිනිස්සු 5 දිනකට දින 4ක් යනවලු. එතකොට මෙතන k තමයි වාගේ නියතය වෙන්නේ. මම හිතන්නේ හැම ගානකටම මම k කියන නියතය පාවිච්චි කරනවා. ඒකම මානවා මිනිස්සු 4 දිනකට එම වැඩ කිරීමට දින කීයක් අවශ්‍ය වෙනවද? එතන 4ක් දින ගණනව දාන්න ඔයා x කියලා දාන්න. එතකොට ඒකත් ඒ නියතයම තමයි. එතකොට තියෙන්නේ මේ දෙකේ ගුණිතයන් ටික සමානයි කියලා පෙන්වන්න. 5 ගුණ කිරීම 4 සමානයි එහා පැත්තේ 4 ගුණ කිරීම x*ට. මෙතන 4යි 4යි කැපිලා යනවා. අවසානයේදී ඉතුරු වෙන්නේ x සමානයි 5යි. ඒ කියන්නේ දින 5ක් ගත වෙනවා. එතකොට දෙවෙනි ගාන බැලුවොත් දවසට පැය 5 බැගින් වැඩ කරන දවස් 4කදී වත්තක් කෙලිපෙහෙලි කර අවසන් කිරීමට මිනිසු 9 දෙනෙකුට යෙදීමට සිදුවේ. ඊට පස්සේ දිනකට පැය 6 බැගින් වැඩ කරන මිනිසුන් කී දෙනෙක්ට එම වැඩේ දින 10කින් නිම කළ හැකිද? මෙතනදී රාශි 3ක් තියෙනවා. හැබැයි ගොඩක් විට ඒකෙන් දෙකක් එකක් හැටියට සලකන්න පුළුවන්. දැන් මම මේක පේලියක් හැටියට ලියන මෙතන පැය ගණන, මෙතන යන දවස් ගණන, ඊට පස්සේ මෙතන අවශ්‍ය මිනිසුන් ගණන. ඒත් එක්කම ඔක්කොම නියතයක්. හරි? මේ ඔක්කොම ගුණ කරන්න ඕනේ. එතකොට මෙතනදී පැය 5 බැගින් කීයද දවස් 4ක් එලිපෙලි කිරීමට මිනිසුන් 9කට සිද්ධ වෙනවලු. හරි? ඒක k. ඊට පස්සේ දිනකට පැය 6 බැගින් වැඩ කරන මිනිසුන්ට කී දෙනෙක්ට වැඩේ දවස් 10කින් හරි 10 තියෙනවා මිනිසු කීයක් යනවද
ඉතින් මිනිස්සු ගණන් තමයි අපි දන්නේ නැති. ඒක අපි x කියලා දාන්න. එතකොට අපිට තියෙන්නේ මේක සමාන මේ ගුණිතයන් ටික සමානයි කියලා ගන්න. 5 ගුණ කිරීම x ගුණ කිරීම sorry 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 9 සමානයි. එහා පැත්තේ 6 ගුණ කිරීම 10 ගුණ කිරීම x ට. එතන මේකත් සරලයි. පොඩක් කැපිලි කැටිලි ටිකක් තියෙන්නේ. මෙතන 5ක් 5 කැපිලා මෙතන 2 ඉතුරු වෙනවා. පස්සේ මෙතන 2 2 කැපිලා මෙතන 2 ඉතුරු වෙනවා. 3 තියෙනවානේ. දෙපැත්ත 3ෙන් බෙදුවොත් මෙතන 2 ඉතුරු වෙනවා. පස්සේ මෙතන 3 ඉතුරු වෙනවා. පස්සේ නැවත වතාවක් 2ෙන් බෙදුවොත් දෙපැත්තම මේ 2 2 කැපිලා යනවා. අවසානයේදී x ඉතුරු වෙන්නේ 3යි. එතකොට මිනිසුන් x ප්‍රමාණයක් මිනිසුන් 3 දෙනෙක්ට තමයි මේ වැඩේ ඉවර කරන්න පුළුවන් වෙන්නේ. මේ ගාන බලන්න. මේක කියනවා මිනිසුන් 18 දෙනෙකුට දින 6කදී අවසන් කළ හැකි වැඩක ඇති වැඩ ප්‍රමාණය මෙන් දෙගුණයක් වැඩ ප්‍රමාණයක් ඇති වැඩක් දින 9කින් අවසන් කිරීමට අපේක්ෂා කරනවලු. ඊට පස්සේ දෙවැනි වැඩේ දින 9කින් අවසන් කිරීමට යෙදිය යුතු මිනිසුන් ගණන හොයන්නලු. හොඳයි. අපි පළවෙනි එක හොයමු. මිනිසු ගණන දන්නවා. ඒත් එක්කම අවශ්‍ය දවස් ගණන තියෙනවා. දින මිනිසුන් 18කට දින 6ක් යනවලු. එතකොට මේ වැඩ ප්‍රමාණය අපි මෙතනදී හොයා ගන්න ඕනේ. 18 වැඩි කිරීම 6 කියන්නේ 108යි. ඊට පස්සේ ඒගොල්ලන් කියනවා මේ වගේ දෙගුණයක්. ඒ වගේ දෙගුණයක් තමයි ඊළඟ වැඩේ තියෙන්නේ. එතකොට 108 දෙකෙන් ගුණ කරන්න. එතකොට වට එනවා 216. එතකොට මේක තමයි දෙවෙනි වැඩේ කියන්නේ. එතකොට දෙවෙනි වැඩය දින 9කදී අවසන් කිරීමට යෙදිය යුතු මිනිසුන් ගණන. එතකොට මෙතනදී වැඩ ප්‍රමාණය 216ක් එනවා. දින 9කින් අවසන් කරන්න ඕනේ. ඒත් එක්කම පාවිච්චි කරන මිනිසුන් ප්‍රමාණය දන්නේ නැහැ. එතකොට මේක හොයනවා නම් x ගුණ කිරීම 9 සමානයි 216. දෙපැත්තම 9ෙන් බෙදුවාම 216 බෙදීම 9. එතකොට x වල උත්තරය එනවා 24යි. එතකොට මිනිසුන් 24ක් ඕනේ මේ දෙවෙනි වැඩේ ඉවර කරගන්න. එහෙනම් අපි පාඩම අවසానයි. channel එකට subscribe කරලා support එකක් දෙන්න. ආයුබෝවන්.